විටමින් B කාණ්ඩයට අයිති වන විටමින් එකක් තමයි මේ බයොටීන් කියලා කියන්නේ. රුධිරගත සීනි මට්ටම අඩු කිරීම සඳහා මෙන්න මේ බයොටීන් වැදගත් වෙන බව හඳුනාගෙන තිබෙනකින් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසා ඔබට ඔබගේ ජීවිතයේ පවා අහිමි වීමේ අවදානමක් පවතිනවා. ඇවිදින් කියන ප්‍රෝටීන් එක බයොටීන් සමග බයින්ඩ් වීම නිසා අපේ දේහයට උරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒත් එක්කම ඔබට නැගෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ බිත්තර අනුභවය නිසා අපේ දේහයට බයොටීන් උනතාවයක් ඇති විය හැකිද කියන කාරණේ. ස්වේත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. වර්තමානය වන විට බොහෝ දෙනෙක් කතාබහට ලක්වන කාරණයක් තමයි ආහාර අතිරේකයන්, එහෙම නැත්නම් සප්ලිමෙන්ට්ස් පිළිබඳව. අද දිනේදී න්‍යූට්‍රීන් පොතලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බයොටීන් කියන්නේ කුමක්ද, ඒ වගේම එමගින් අපේ දේහයට සිදු කරන කාර්යභාරය කුමක්ද, අපේ දේහයට බයොටීන් ඌනතාවය නිසා ඇතිවිය හැකි තත්ත්ව මොනවාද, ඒවා බාහිර වශයෙන් අපේ දේහයට ලබා ගැනීම සිදු කරන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව රැඳී සිටින්න න්‍යූට්‍රීන් පොත් සමගින්. හොඳයි, අපි මුලින්ම බලමු බයොටීන් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. ඔබ මේ වෙන විට අසා ඇති විටමින් ගණනාවක් පිළිබඳව. ඒ අතරින් විටමින් B කම්ප්ලෙක්ස් එකට අයිති වෙන, එහෙම නැත්නම් විටමින් B කාණ්ඩයට අයිති වෙන විටමින් එකක් තමයි මේ බයොටීන් කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම විටමින් B7 ලෙස හඳුන්වන්නේ මෙන්න මේ බයොටීන් කියන විටමින් එක. ඒ වගේම විටමින් H ලෙසත් මෙන්න මේ බයොටීන් කියන විටමින් එක හඳුන්වනවා. ඒ වගේම මේ කෝඑන්සයිම් R ලෙසත් හඳුන්වනවා. ඔබ ලබා ගන්නා යම්කිසි ආහාර අතිරේකයක, එහෙම නැත්නම් යම්කිසි ආහාරයක බයොටීන් අන්තර්ගත වන බව සඳහන් කිරීම සඳහා මෙම සංකේත භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එනම් විටමින් H ලෙස හඳුන්වන්නට පුළුවන්, ඒ වගේම විටමින් B7 ලෙස හඳුන්වන්නට පුළුවන්, එහෙම නැත්නම් කෝඑන්සයිම් R ලෙස හඳුන්වන්නට පුළුවන්, එහෙම නැත්නම් බයොටීන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම බොහෝ දෙනෙක් අසන කාරණයක් තමයි මේ බයොටීන් අපේ දේහයට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ. ප්‍රධාන වශයෙන් ගත්තහම අපේ දේහයට අපි ආහාර ලබා ගැනීම සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට. අපේ දේහයට ලබා ගන්නා ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමේදී අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස හඳුන්වන්නට පුළුවන් මෙන්න මේ බයොටීන් කියන විටමින් ආකාරය. ඒ වගේම සමෙහි නිරෝගී පැවැත්ම, ඇස්වල නිරෝගී පැවැත්ම, හිසකෙස්වල නිරෝගී පැවැත්ම, නියපොතුවල නිරෝගී පැවැත්ම, ඒ වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වයන් සඳහා මෙන්න මේ බයොටීන් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ගර්භිණී සමයේදී අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස මෙන්න මේ බයොටීන් හඳුන්වා දෙන්නට පුළුවන්. මොකද බයොටීන් කියලා කියන්නේ ගර්භිණී සමයේදී කලල වර්ධනය සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා. ඒ වගේම වර්තමානයේ සිදු කරන ලද ඇනිමල් ස්ටඩීස් වලින් පෙන්වා දෙන ආකාරයට රුධිරගත සීනි මට්ටම අඩු කිරීම සඳහාත් මෙන්න මේ බයොටීන් වැදගත් වන බව හඳුනාගෙන තිබෙනවා. නමුත් මේ හා සම්බන්ධව මිනිසා භාවිතා කරමින් සිදු කරන ලද පර්යේෂණ මේ වන විට පවතින්නේ නැහැ. මීළඟට ඔබට මතුවන ප්‍රධානතම ගැටලුවක් තමයි අපි දේහයට ලබාගත යුතු බයොටීන් ප්‍රමාණය කොපමණද කියන එක පිළිබඳව. එදින් ප්‍රධාන වශයෙන්ම ඔබ දැනගත යුතු කාරණයක් තමයි අපේ දේහයට ලබා ගන්නා විටමින් ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන්නට පුළුවන්. මම විශ්වාස කරනවා න්‍යූට්‍රීන් පෝ නරඹන ඔබ මේ වන විටත් මේ පිළිබඳව දන්නවා ඇති කියලා. අපි නැවතත් මේ පිළිබඳව මතක් කරනවා නම් ප්‍රධාන වශයෙන්ම මේද ද්‍රාවි විටමින සහ ජල ද්‍රාවි විටමින ලෙස විටමින් ආකාර දෙකක් පවතිනවා. විටමින් A, D, K, E කියන විටමින මේද ද්‍රාවි විටමින ලෙසත්, අනෙකුත් විටමින ජල ද්‍රාවි විටමින ලෙසත් හඳුන්වනවා. ඉතින් ඔබ ප්‍රධාන වශයෙන්ම දැන සිටිය යුතු කාරණයක් තමයි මෙන්න මේ මේද ද්‍රාවි විටමින බොඩි රිටෙන්ෂන් එකක්, එහෙම නැත්නම් දේහය තුළ ඉතිරි වීමේ හැකියාවක් පවතිනවා. එනම් දේහය තුළ ස්ටෝ වීමක්, ගබඩා වීමක් පවතිනවා. එම නිසා ඔබ අනිවාර්යයෙන්ම විටමින් A, D, K, E වගේ විටමින් එකක් ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ පෝෂණ වේදියා හෝ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරමින් ඒ ලබා ගැනීම තමයි වඩාත් යෝග්‍ය වෙන කාරණේ වෙන්නේ. අනෙකුත් විටමින පිළිබඳ අපි සාකච්ඡා කරද්දී ජලද්‍රාවී විටමින ජලයේ දියවීම නිසා අපේ දේහය තුළ ඉතිරිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙම ජලද්‍රාවී විටමින වලින් ඔබ දිනකට අවශ්‍ය වන විටමින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තොත්, එහෙම නැත්නම් ඕවර්ඩෝස් එකක් ලබා ගත්තොත්, එම වැඩිපුර ඇති විටමින ඔබගේ දේහයෙන් ජලය සමග බැහැරවීමේ හැකියාවක් පවතිනවා. එම නිසා ඔබට හානිකර තත්ත්වයක් ඇතිවීමේ අවදානම අඩු වෙනවා. නමුත් මම පෙර සඳහන් කරන ලද විටමින් A, D, K, E වගේ විටමින් එකක්, එහෙම නැත්නම් මේද ද්‍රව්‍ය විටමින් එකක් ඉහළ ඩෝස් එකකින් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසා ඔබට ඔබගේ ජීවිතයේ පවා අහිමි වීමේ අවදානමක් පවතිනවා. අපි මීළඟට යමු මේ බයොටීන් ඌනතාවය නිසා ඇතිවන තත්ත්ව මොනවාද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් බයොටීන් ඌනතාවය, එහෙම නැත්නම් මේ විටමින් B7 කියන එක අපේ දේහයට ඌනතාවයක් නැතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවන කාරණයක්. නමුත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක හඳුනා ගැනීමට තිබෙනවා. ප්‍රධානතම සාධකයක් තමයි රෝ එග්ස්, එහෙම නැත්නම් අමු බිත්තර භාවිතා කිරීම. මේ අමු බිත්තර භාවිතා කිරීම කියලා කියන්නේ යම් යම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන් තමන්ගේ ශරීර සෞඛ්‍ය වැඩි
දියුණු කර ගැනීමේ අරමුණින් රෝ එග්ස් එහෙම නැත්නම් අමු බිත්තර භාවිතා කරන අවස්ථා පවතිනවා. එවැනි අවස්ථාවල මේ බිත්තරවල සුදු මදේ අන්තර්ගත වෙනවා ඇවිදින් කියන ප්‍රෝටීන් එකක්. මෙන්න මේ ඇවිදින් කියන ප්‍රෝටීන් එක බයෝටීන් සමග බයින්ඩ් වීම නිසා අපේ දේහයට උරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. එවැනි අවස්ථාවක අපේ දේහයට බයෝටීන් ඌනතාවයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒත් එක්කම ඔබට නැගෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ බිත්තර අනුභවය නිසා අපේ දේහයට බයෝටීන් ඌනතාවයක් ඇතිවිය හැකිද කියන කාරණේ. ඔබ එසේ කිසිදු බයවීමකට ලක්වීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද කුක් කිරීමේදී එහෙම නැත්නම් බිත්තර පිසීමේදී රත් කිරීමේදී මේ ඇවිදින් කියන ප්‍රෝටීන් එක අක්‍රිය වෙනවා. එම නිසා ඔබට කිසිදු බියවීමකින් තොරව බිත්තර ආහාරයට ගන්නට පුළුවන්. නමුත් මම පෙර සඳහන් කළ ආකාරයට රෝ එග්ස් එහෙම නැත්නම් අමු බිත්තර භාවිතා කරන පුද්ගලයන්ට මෙන්න මේ බයෝටින් නුණතාවයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇති ආකාරයට ප්‍රෙග්නන්සි එකේදී එහෙම නැත්නම් දරුවෙකු කුස පිළිසිඳගත් අවස්ථාවකදී එම මව්වරුන්ට මෙන්න මේ බයෝටින් නුණතාවයක් ඇතිවීමේ අවදානම පවතිනවා. එවැනි අවස්ථාවක ඔබ දේහයට ලබා ගන්නා බයෝටින් ප්‍රමාණය ඉහළ නැංවීම වඩාත් වැදගත් වෙනවා. මොකද ඔබගේ අවශ්‍යතාවය මෙන්ම එවැනි අවස්ථාවක කලලයේ අවශ්‍යතාව නිසා බයෝටින් රික්වයර්මන්ට් එක එමන්දම් දේහයට අවශ්‍ය වන බයෝටින් ප්‍රමාණය ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ දේහබර අඩු කිරීම වගේ ක්‍රියාකාරීත්වයන් වලදී තමන්ගේ ආහාර රටාවන් වෙනස් කරන අවස්ථා හඳුනා ගන්නට තිබෙන. එවැනි අවස්ථාවලදී ඔහු ලබා ගන්නා ආහාරවල මෙම බයෝටින් ප්‍රමාණය අඩුවීම නිසා එම පුද්ගලයන්ට බයෝටින් ඌනතාවයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. මීළඟට වැදගත්ම කාරණයක් තමයි මේ බයෝටින් ඌනතාවයක් ඇති වුණා නම් අපේ දේහයට සිදුවන වෙනස්කම් මොනවාද කියන කාරණය. ප්‍රධාන වශයෙන්ම අපගේ හිසකෙස් දුර්වල වීමක් හඳුනා ගන්නට තිබෙනවා. එවැනි අවස්ථාවක හිසකෙස් ගැලවී යාමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම හිසකෙස් තුනී වීමක් හඳුනා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් හිසකෙස් කැඩී යාමේ අවදානමක් පවතිනවා. ඒ වගේම තමයි නියපොතු ආශ්‍රිතව මෙම தත්ත්වය හඳුනා ගන්නට පුළුවන්. නියපොතු ඊටමත් තුනී වීම, කැඩී යාම වගේ தත්ත්ව හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සම ආශ්‍රිතව රතු පැහැති කොරළ වගේ ස්වභාවයක්, එහෙම නැත්නම් කුෂ්ඨ වෙන ස්වභාවයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම බයෝටින් ඌනතාවයකදී අපගේ මුඛයේ කෙළවරවල් දෙපස මේ පැලී යාමේ තත්ත්වයක් හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම කෑම අරුචියක්, මස්පිඩුවල වේදනාවක් මෙන්න මේ බයෝටින් ඌනතාවය නිසා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඔබ මෙවන විටත් අසා ඇති කාරණයක් තමයි ඩයට් කරන අය, එහෙම නැත්නම් ආහාර පාලනය කරන පුද්ගලයන්ගේ හිසකෙස් ගැලවී යාම. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඩයට් කරන පුද්ගලයන්ගේ, එහෙම නැත්නම් ආහාර පාලනය කරමින් දේහ බර අඩු කරන පුද්ගලයන්ගේ හිසකෙස් ගැලවී යාම සඳහා ප්‍රධානතම හේතු සාධකයක් හැටියට මේ අපට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි මීළඟට යොමු වෙන්නට හදන්නේ මෙන්න මේ බයෝටින් සම්බන්ධව සිදු කරන ලද සාකච්ඡාවේ වැදගත්ම කොටසට. මොකද අපි එදිනෙදා ලබා ගන්න ආහාර මගින් අපේ දේහයට බයෝටින් ලබා ගන්නවා නම් අපිට බාහිර වශයෙන් සප්ලිමන්ට් හැටියට ආහාර අතිරේක හැටියට බයෝටින් ලබා ගැනීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විශේෂ අවස්ථාවක් හැරුණු විට අන් හැම අවස්ථාවකම ඔබට ඔබගේ ආහාර මගින් බයෝටින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කාරණේ තමයි බයෝටින් බහුලව අන්තර්ගත වන ආහාර මොනවද කියන එක පිළිබඳව. බයෝටින් බහුලව අන්තර්ගත වන ආහාර හැටියට ඉග් යෝක් එක, එහෙම නැත්නම් බිත්තර කහමදේ හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම සත්ව මාංශවල අක්මාව, වකුගඩුව වැනි කොටස් වලින් අපට මෙන්න මේ බයෝටින් බහුල වශයෙන් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම nuts වර්ග, කජු, රටකජු, ආමන්ඩ්ස් වගේ nuts වර්ග වලින් අපිට බහුල වශයෙන්ම මෙන්න මේ බයෝටින් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම legumes, එහෙම නැත්නම් රනිල භෝග මගින්, ඒ වගේම carrot, කිරිහා කිරි නිෂ්පාදන, චීස් වගේ ආහාර මගින් අපේ දේහයට බහුල වශයෙන්ම බයෝටින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම කෝවමල්, කෙසෙල්, බිම්මල් වගේ ආහාරවලින් අපේ දේහයට බහුල වශයෙන්ම බයෝටින් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබ දැන සිටිය යුතු කාරණයක් තමයි ඉහළ උෂ්ණත්වවලදී මෙන්න මේ බයෝටින් ඉතාමත් අස්ථායි. අපි එදිනෙදා ලබා ගන්නා ආහාර පිසීමේ ක්‍රියාවලියේදී මේ බයෝටින් ඉවත් වෙයාමේ හැකියාවක් පවතිනවා. මද වශයෙන් පිසින ලද ආහාර හැටියට භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඉදදී ඔබ මතක තබා ගත යුතු කාරණයක් තමයි බිත්තර අමුයෙන් අනුභවය කිරීම තුළින් අපට මේ හෙල්ත් බෙනිෆිට් එක ලබා ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. එවැනි අවස්ථාවක අපේ දේහයට අවසහගත ලෙස මේ බලපෑම් ඇති කරනවා. එම නිසා බිත්තර හැරෙන්නට අනෙකුත් ආහාර මද වශයෙන් පිසීම තුළින් ඔබට වැඩි වශයෙන් ඔබේ දේහයට බයෝටින් එක් කරගැනීමේ හැකියාවක් පවතිනවා. බයෝටින් පිළිබඳව පමණක් නෙමෙයි ඔබ එදිනදා ලබා ගන්නා ආහාරවල අන්තර්ගත වන කැලරි ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය, මේද ප්‍රමාණය, අනෙකුත් විටමින් වර්ග ප්‍රමාණය පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුයි. එම එක් එක් ආහාරයේ අන්තර්ගත වන පෝෂක පදාර්ථ පිළිබඳව දැනගැනීමට දැන් ක්‍රමයක් අපි නියුට්‍රින් පොතුලින් හඳුන්වා දී තිබෙනවා. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන්
අපේ නිියවට්‍රීන් පෝ ඇප් එක භාවිතා කරන්නට නිියවට්‍රීන් පෝ ඇප් එක අරහා ඔබට ඔබගේ BMIගේ BMRගේ ඒවගේ අයිඩියල් බොඩිවෙයිට් එක වගේ විශාල තොරතුර ප්‍රමාණයක් දැනගන්නට පුළුවන්. ඒවගේ ඔබට ඩයිට් ප්ලෑන් එකක් එහමන්නතම් ආහාර ක්‍රමවේදයක් සකසා ගන්නවා නම් ඒ සඳහා උපකාරයක් ලබා ගැනීමට හැකියාව පවතින. ඒ සඳහා පහල ඩිස්ක්‍රප්ෂන් එකේ සඳහන් වන ලිංක එක භාවිතා කරමින් ඔබට පුළුවන් නිියවට්‍රීන් පෝ ඇප් එක ඩවන්ලෝඩ් කරගන්නට. බයෝටීන් හා සම්බන්ධ ඔබට පවතින ගැට පහල කමෙන්ට් සෙක්ෂණ එක හරහා අපට යොමු කරන්න. ඉදිරි වීඩියෝලදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මෙවැනිම අරුත්බරව වීඩියෝකින් හමුවේ මේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඒතෙක් ඔබට සුවිත දිවියක් ප්‍රාර්ථනා කරනවා.